බාධක ඉවත් කළා. අඩු කළ ලීසින් පොලිය තවත් අඩු කළා. සිංග ෆිනෑන්ස්. රණහංසයා ලංකාවට වඩාත් සමීප අපේ සාහිත්‍යයේ පවා කියවෙන සත්වෙක්. හැබැයි ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකාවේදී රණහංස පැටියෙක් ඉපදුනේ ගිය සතියේදී කිව්වොත් සමහරට ඔබ පුදුම වෙයි. මම මේ ඇවිල්ලා ඉන්න හම්බන්තොට කුරුළු වෙන්නේදී කොහමද රණහංස පැටියෙක් පළවෙනි වතාවට ඉපදුනේ? අද ඔන්ඩු වික්තුලින් අපි හොයලා බලන්නේ ඒ පිළිබඳව. මේ තමයි ලංකාවේ ඒ විදිහට ඉපදිච්ච පළවෙනි රණහංස පැටිය. ඉතින් අපි අහලා බලමු මේ පැටිය කොහමද ඉපදුනේ කියලා හම්බන්තොට බර්ඩ් පාකි සත්ව භාරකරු සුරංග බණ්ඩාර මහත්මයාගෙන්. දැන් වසර 4ක් වගේ කාලයක් වෙනවා මේ ගඩිය මේ පාකි උද්‍යානයට ගෙනල්ලා. දැන් තමයි මේ ගඩිය මෙහි දේශගුණයට අනුගත වෙලා පිටර දාලා පැටිය බිහි වුණේ. ගෑනු සතේ කවුරුතරම එක පාරක් විතර එක පිටරයක් විතරයි දාන්නේ. ලංකාවේ ඉපදිච්ච පළවෙනි රණහංස පැටිය මෙයා කියලා කියන්න මොකද්ද තියෙන සාක්ෂිය? දැන් මොකද සංක්‍රමණික කුරුල්ලෝ විදිහට මේ රණහංසෝ කියන කුරුළු ජාතිය ලංකාවට වසරකට වතාවක් එනවා යාපනයේ මුලිතිය වගේ ප්‍රදේශවල. ලංකාවට ආවට සංක්‍රමණික පක්ෂීස ටික කාලයක් ඉඳලා යනවා. මේ කට්ටිය කූඩුවක් හදලා බිත්තරයක් දාන්න යනවා අඩුම තරම් මාස 3ක් වගේ කාලයක් යනවා. ලංකාව තුල කවදාවත් මේ පක්ෂීන් අභිජනනය වෙලා නැහැ. මේ වගේ උද්‍යානයක් ඇතුළේ බොහෝ වුණ පළවෙනි වතාව තමයි රණහංසයා. මේ පැටිය ඉපදුනෙන් පස්සේ හදා වඩා ගන්න කොහොමද? අපිත් තාම දැනන්නේ නැහැ කියලා පළවෙනි අත්දැකීම අපිත් පිරිමිසදාගේ ගැහනුසදාගේ දෙදෙනාගෙම ගිරියරනවා. සාමාන්‍යයෙන් බැලු බැල්මට පේන්නේ මේක රුධිරය පොවනවා වගේ. ගැහනුසතා පැටියගේ හොටේ ළඟට එයාගේ හොටේ ලං කරනවා. පිරිමිසතා තමයි ඔළුවට දාලා ඒ හොටේ හරහා තමයි පැටියව පෝෂණය කරන්නේ. මේ පැටිය අම්මයි තාත්තයි බලාගන්න. එතකොට අනිත් කුරුල්ලොත් ඒ විදිහටමද හැදෙන්නේ පැටව දාන්නේ කොහොමද මෙහි අභිජන කටයුතු සිද්ධ වෙන්නේ? සාමාන්‍ය අනිත් කුරුල්ලොන්ගේ අපි බිත්තර අරගෙන ඉන්කුබේට් කරලා අපි අතින් කෑම කවලා පෝෂණය ලබා දීලා තමයි දාලා කූඩු වලට උදාහරණයක් සිදු වෙන්නේ. අපි එහෙනම් ගිහිල්ලා බලමු මේ පැටව හැදෙන්නේ කොහොමද කියලා. කුරුළු උද්‍යානයේ ඉඳන් අපි ඊළඟට ආවිල්ලා තියෙන්නේ බර්ඩ් රිසෝට් එකට. ඉතින් ගොඩක් දෙනෙක් කුරුල්ලන් පිළිබඳව අධ්‍යයනය කරන්න එන මේ ස්ථානයේ කොයි විදිහට ක්‍රියාත්මක වෙන්නේ? ඒ පිළිබඳව අහලා බලමු මෙහි අධිපතිතුමා අජිත් ගාල්ගේ මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. බර්ඩ් රිසෝට් එකෙන් මොනවද ඇත්තටම වෙන්නේ? අපේ බර්ඩ් පාර්ක් එකට අමතරව බර්ඩ් රිසර්ච් සෙන්ටර් සංචාරකයන්ට අමතරව සමහර අයට ඕන වෙනවා ඇවිල්ලා නැවතිලා මේ කුරුල්ලෝ පිළිබඳව අධ්‍යයනය කරන්න. ඒ එන දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා තමයි අපි මේ ස්ථානය පවත්වාගෙන යන්නේ. රටට තියෙන වාසිය මොකද්ද මේ කුරුල්ලන් අභිජනනය කිරීමේ? එකක් තමයි ලෝකේ වඳ වෙන කුරුල්ලෝ අප ආයතනය ඇතුලේ සංරක්ෂණය වෙලා ඒගොල්ලෝ අපි අභිජනනය කරනවා. ඒ වගේම අපි හැම අවුරුද්දෙම කුරුල්ලෝ 6000ක් 10000 අතර එක්ස්පෝර්ට් කරනවා. සාමාන්‍යයෙන් මොන මොන කුරුල්ලන්ද විශේෂයෙන්ම අපනයන කටයුතු සිදු කරන නිසා කොච්චර විතර මුදලක් ලැබෙනවද රටට? අපි ළඟ ඉන්නවා කුරුළු විශේෂ 300ක් 400ක් විතර. ඒ ඉල්ලුම අනුව අපි මෙහෙන් කුරුල්ලෝ අරිනවා. මම හිතන්නේ අපි අන්තිම අවුරුද්දේ ඩොලර් මිලියන එකක් විතර විදේශ විනිමය ලංකාවට ගහලා තියෙනවා. කුරුළු උද්‍යානයේ කොච්චර විතර කුරුල්ල ප්‍රමාණයක් ඉන්නවද? අපේ ඉන්නවා 11000ක් විතර කුරුල්ලෝ. ලොකු වියදමක් යනවා. ඉතින් මේක මේ පළාතේම ඉන්න රැක්ෂා නැති තරුණ තරුණියෝ තමයි අපි අරගෙන පුරුදු කරලා මේ ආයතනයේ වැඩ කරන්නේ. මේ ආයතනයේ ඇතුළෙම ලොකු ගොවිපලක් තියෙනවා. අපි ඒකේ කාබනික එළවලු පළතුරු අපි වවනවා. ඒ වයින් තමයි අපේ කුරුල්ලොන්ට සහ හෝටලෙට එන අයට කෑමට හැමදේම පාවිච්චි කරන්නේ. බර්ඩ් පාක් එකේ ඉදිරි ගමන් මග කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? තව වැඩිපුර කුරුල්ලෝ ලංකාවට ගෙනල්ලා ලෝකෙටම කුරුල්ලෝ එක්ස්පෝර්ට් කරන මධ්‍යස්ථානය කරන්න තමයි මගේ බලාපොරොත්තුව ව්‍යාපාරයක් හැටියට. අනිත් පැත්තෙන් ලෝකෙම ඉගෙන ගන්න ළමයින්ට ලෝකෙම ඇවිදින්න ඕනේ නැහැ. දැන් එක තැනකට ඇවිල්ලා ලෝකෙම ඉන්න කුරුල්ලෝ බලන්න පුළුවන් තැනට ගේන්න තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් අපි කවුරුත් නොදන්න කුරුල්ලන්ගේ කතාව තමයි අපි මේ විදිහට කිව්වේ. සමු ගන්නවා මේ හම්බන්තොට බර්ඩ් රිසෝට් එකේ සෙට. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.